वेलकम बीवर्स 2009 जून 12 आयरलैंड स्लाइगो पीटर बगमन केला केनिक ओगे नाम केला स्लाइगो सिटी के होटल लेके का पुद्गले चेकिंग करनवा केट्टु पेनुम क्लीन शेव करला हिटिया ओहो बलन्न अवरुदु 50 60 अतर वयसक हिटिया ए रदला हिटिया दवस वल ए होटल लेके स्टाफ लंगवत वेडियन कथा बह कले नह ओहो कथा करपो विलाशे जर्मन उच्चारणयक तिबला तीनवा चेकिंग कर ला दवा सातरा के टाउन के हिंदला तीनवा इन पसे दिदासना में जोनी दासी विनिदा ओ नवातंगे ने हिटिया होटल लेके हिंदला किलोमीटर दहाय दूरीं तीन बीच के पीटर बैकमैन के निरुवत मालसिरुरा हमुएनवा ආරම්භයේදී පරීක්ෂණ පැවතු පොලිස් නිලධාරීන් මේක සාමාන්‍ය කේස් එකක් හැටියට තමයි සැලකුවේ. නමුත් ඒගොල්ලන් හිතුවට වඩා වෙනස්ව තිබුණා මේ කේස් එක. මේ කේස් එකේ ලැබුණ CCTV footage බලලා පොලිස් නිලධාරීන් පිස්සු වැටුණු එක තමයි සිදු වුනේ. එච්චරටම හැම දෙයක්ම නිවැරදිව සැලසුම් කරලා මූව් කරලා තිබ්බා පීටර් බග්මන්. ඇත්තම කියනවා නම් ඒක ඔහුගේ ඇත්ත නමවත් නෙමෙයි. ඉතින් ඔහු කවුද? ओट मुखद उणे पोलिस पिस्सू अट्टन तरम ए सीसीटीवी फुटेज के मुखद तीन मेघन तमय अद वीडियो के बलाने एहमनम इन अभी अद वीडियो कटे आमो स्लाइगो टाउन आयरलैंड थी नॉर्थ वेस्ट वाले थी ना टाउन एक मम इंट्रो के क्यूवा वकी दिदास नामी जोनी दोलसनी दा मम इंट्रो वाले क्यूपु देवल सिद्धु एनवा सो पुलिसिया मुलीम परीक्षण आरंभ करनवा ये तो कुटो ओहु नवातंगे ने हिटिया होटल ले का होया की ना ओहु काउद कोहिद कियला परीक्षा कर लबाल नवा नमुत ये तो कुटे तमाई पीटर बगमन के ना ओके नमम अत्ते कक निमें कियला दनगाने ඒ වගේම තමන්ව කවුද කියලා හොයාගන්න බැරි වෙන විදියට හැසිරෙන්න ඔහු අගබලාගෙන තියෙනවා. ඔහු ඇත්තටම කවුද කොහෙන්දන්ට ආවේ කියලා හංගන්න ගොඩක් සූක්ෂම විදියට වැඩවල් කරලා තියෙනවා. එතකොට තමයි පොලිසිය ඔහු ස්ලයිගෝ ආපු පළමු දවසේ ඉඳන් අන්තිම දවස වෙනකම්ම ඔහුගේ හැම හැසිරීමක්ම CCTV එකේ චෙක් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ පොලිසිය හොයාගත්තු දේවල් ඔවුන්ට පිළිතුරු දෙනවා වෙනුවට තවත් ප්‍රශ්න විතරයි මතු කළේ. पोलीसिया ट्रैक करला होया गत्ते मेक तमाई जूनी दोलस्वेनिदा नॉर्थर्न आयरलैंड डेरी वाले तीन बस नैतुम पलटे एक शोल्डर बैग या सह तवत अति बैग या किक एहिंदन स्लाइगो वाले याना बस से किक ना गिनवा हवसा हाइट स्लाइगो टाउन एक टा रिच वाला एहिंदन टैक्सी का कल्ला गिना स्लाइगो सिटी होटल लेके टा गिहिन चेकिंग करनवा දවසකට යුරෝ 65 කියලා රූම් එකක් බුක් කරලා ඒක කෑෂ් වලින්ම ගෙවලා තියෙනවා. එතකොට තමයි තමන්ගේ නම පීටර් බග්මන් කියලා ලිපිනේ ඔස්ට්‍රියා කියලා චෙකින් කරනවා. නමුත් පරීක්ෂකයන් පසු කාලෙක ඒ ලිපිනේ හොයා බලපුවාම ඔහු දුන්නු ලිපිනේට අනුව ඒ වගේ තැනක්ම තිබිලා නැහැ. ඒ වගේම ඔහු දන්න හෝ ඔහුට සම්බන්ධ කිසිවක් නැහැ කියලා හොයා ගන්නවා. पीटर बग्मन होटल लेके हिटिये दवस वाले तिबुनो CCTV कैमरास वाले ओह ये होटल लेकिन दंपाट बैगे का कारगिन मुकद्दो आरगिन आने का एहम गुड़ाक दूर अविदेकने गिहिन आयत होटल लेकेट हरले एनकोट ए दंपाट बैगे अते तिबुने नह इतिन मेकिन पोलीसिय हितुवे ओगे पौद्गलिक देवल टाउन एके थियेन विविध स्थान वाले डिस्पोज करला आयत ए बैगे साकुवे दागिन होटल लेकेट आयत अविल्ला अति कियला विश्वास कला කොහොමුණත් පසුකාලික පොලිසිය විසින් ඔහු දම්පාට බෑගෙන් මොනවද ගෙනිච්චේ කොහේ ගිහිල්ලාද විසිකලේ කියලා හොයාගන්නම බැරි වුණා. පීටර් බග්මන් කොහි කොහි කැමරා තියෙනවද කියලා හොඳට දැනගෙන කැමරාවට හසුනුව වී තමයි ඒ දම්පාට බෑගේ තිබුණු දේවල් ඩිස්පෝස් කරලා තියෙන්නේ. පසුකාලික කවුරු තමන්ව කවුද කියලා හොයා නොගතිය යුතුයි කියලා මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වලා තියෙනවා. ජූනි 13 වෙනිදා पीटर बग्मन एहतियन पोस्ट ऑफिस से कैतुलटे अनवा एहगिहिन मुद्दर अटक सहा एयरमेल स्टिकर्स अरंतियनवा
එහෙම ඔහු ඒක තියලා ලියුමක් යවුවද කාටද යවුවේ ඒකේ මොනවද තොරතුරු අඩංගුලා තිබුණේ කියලා කාටවත්ම දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඔහුට ලියුමක් යවන්න අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. නමුත් කවද්ද යවුවේ කාටද යවුවේ කොහොමද යවුවේ කියන එක පොලිසියටත් හොයාගන්න බැරි වුණා. ඊළඟ දවසේ ජූනි 14 වෙනිදා ඔහුගේ රූම් එක ක්ලීන් කරන්න හෝටල් සේවිකාව ගිහින් තියෙනවා. ඒ සේවිකාව පසු කාලෙක කිව්ව දේ තමයි ඒ සේවිකාව පීටර් බග්මන්ගේ කාමරයේ දොර එකපාරටම විවෘත කරලා ඇතුළට යනකොට පීටර් බග්මන් බය වෙලා වැවුලමින් ඒ සේවිකාව දිහා බැලුවා කියලා කියලා තියෙනවා. ඇතුළට ආවේ සේවිකාව කියලා දැනගත්තට පස්සේ සනසුම් සුසුම් හලලා තියෙනවා. ඒ දවසේම හෝටල් එකේ ඉඳලා එළියට ගියපු පීටර් බග්මන් ටැක්සි එකක නැගලා ඩ්‍රයිවර් ගාව මෙහෙ සැනඟ නැති ගොඩක්ම නිසංසලව තියෙන බීච් එකට යන්න කියලා කියලා තියෙනවා. එතකොට ටැක්සි ඩ්‍රයිවර් රෝසස් බීච් කියලා හඳුන්වන බීච් එකට එක්කරගෙන ඇවිත් ඩ්‍රොප් කරලා තියෙනවා. ඒ ඩ්‍රයිවර්ම ආයෙත් ඔහුව හෝටල් එකට ඩ්‍රොප් කරලා තියෙනවා. ඊළඟ දවසේ ජූනි 15 වෙනිදා පීටර් බග්මන් ඒ හෝටල් එකෙන් චෙක් අවුට් කරනවා. එතකොට ෂෝල්ඩර් බෑගයක් ඒ වගේම අතේ ඒ දම්පාට බෑගය තවත් කළුපාට බෑග එකක් අරන් එළියට යනවා. එහෙයින්දන් බස් නැවතුම් පොළට එනවා. නමුත් බස් නැවතුම් පොළේදී ඔහුගේ අතේ තිබුණු කළුපාට බෑගය තිබුණේ නැහැ. ඉන්පස්සේ එහෙ තිබුණු කඩේකින් කැපචිනෝ එකක් සහ සෙන්විච් එකක් ඕඩර් කරනවා. දැන් තමයි ඔහුගේ ෆුටේජ් වලින්ම අසාමාන්‍ය දෙයක් ඔහු කරන්නේ. එහි තිබුණු පුටුවක වාඩි වෙලා කන ගමන් ඔහුගේ සාක්කුවේ ඉඳලා කඩදාසි කැබල්ලක් අරන් බලනවා. එක වතාවක් දෙවතාවක් නෙමෙයි ගොඩක් සැරයක් ඒ කඩදාසි කැබල්ල අරන් බලනවා. එක සැරයක් බලනවා ආයෙත් නමලා සාක්කුවේ දාගන්නවා. ආයෙත් එළියට අරන් ආයෙත් බලලා සාක්කුවේ දාගන්නවා. මේ වගේ කිහිපවරක්ම කරලා තිනවා. අන්තිමේට ඒ කඩදාසි කැබල්ල පොඩිවට ඉරලා එහි තිබ්බ කුණු බාල්දියට දානවා. ඉන්පස්සේ එහෙන්දන් බස් එකේ නැගලා රෝසස් බීච් එකට යනවා. එතකොට තමයි එහෙ හිටිය සමහර කට්ටිය ඔහුව අන්තිමේට දැක්කේ. ඔවුන් කියපු දේ තමයි එදා ටික දෙනෙක් තමයි බීච් එකේ හිටියේ. නමුත් ඔහුව විතරක් අපිට කැපිලා පැනුණා. ඇයි කිව්වොත් ප්‍රොෆෙෂනල් විදියට ඇඳගෙන ඩාක් ඇඳුම් පළඳගෙන ඔහුගේ අතේ පත්‍රයක් තියාගෙන හිටගෙන හිටියා. විනාඩි 30කින් විතර අපි එහෙන් පිටත් වෙන්න සූදානම් වුණා. ඒ වෙලාවෙත් ඔහු එතනමයි හිටගෙන හිටියේ කියලා කියලා තියෙනවා. තවත් කපල් එකක් ඔහු ප්‍රොෆෙෂනල් විදියට ඩ්‍රෙස් කරලා මුහුදු රළ දිහා බලාගෙන ඇවිදගෙන යමින් හිටියා. ඒ වෙලාවේ ඉර බැස යමින් තිබුණා. හරියටම හිරු එළිය මුහුදේ වැටිලා ඒක සන්බීම් එකක් වගේ ඔහුගේ මුහුණට වැටිලා තිබුණා. ඔහුත් මුහුද බලාගෙන ඇවිදින්න පටන් ගත්තා. ඒක බලනකොට ඔහු වෙනම ලෝකයකට ඇවිදගෙන යන වගේ පෙනුණා කියලා තියෙනවා. එදා දවසේ රාත්‍රී 10:30ට වගේ තවත් යුවලක් උපන්දිනේ සමරන්න බීච් එකට ගෙයින් තියෙනවා. එතකොට ඒ යුවලත් පීටර් බග්මන්ව දැකලා තියෙනවා. දැකලා හැලෝ කියලා කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් පීටර් බග්මන් ඔහුගේ හිස විතරක් සොලවලා එතනින් පහු කරලා ගියා කියලා තියෙනවා. ඊළඟ දවසේ ජූනි 16 වෙනිදා උදෑසන 6:45ට ඒ බීච් එකට වොකින් ආපු දෙදෙනෙක් තමයි පීටර් බග්මන්ගේ නිර්වත් ශරීරය හොයාගෙන තියෙන්නේ. ඔහුගේ මල සිරුර තිබුණු තැනේ ඉඳලා මීටර් 300ක් එහායින් ඔහුගේ ඇඳුම් සල්ලි ඇම්ටි කඩදාසි කැබල්ලකුත් හොයාගන්නවා. මේකෙදි තවත් වැදගත් අසාමාන්‍ය දෙයක් තමයි හොයාගත්තු ඔහුගේ ඇඳුමේ තිබිලා ලේබල්ස් උත් ගලවලා අරන් තිබුණා. කොච්චර දුරට තමන් කවුද කියලා හොයා නොගත යුතුයි කියලා ඔහු හිතලා තියනවද කියලා මේකෙන් පේනවා. ඔටොප්සි රිපෝර්ට් එකේ පීටර් බග්මන් වතුරේ ගිලේ තමයි මැරිලා තියෙන්නේ කියලාත් ඔහුගේ ශරීරයේ වෙන කොහෙවත් කිසිම තුවාලයක් නැහැ කියලාත් කන්ෆර්ම් කරනවා. නමුත් ඔහුගේ දත් හොඳට රැක බලාගෙන තියෙන එක නෝට් කරනවා. ඔහුගේ එක දතක් රත්තරන් කියලාත් හොයා ගන්නවා. සෝ මේකෙන් ඔහු සල්ලි තියෙන පොහොසතෙක් වෙන්න පුළුවන් කියලා නිගමනය කළා. එහෙම තිබුණත් පීටර් බග්මන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳ අතක තිබුණේ නැහැ. ඔහුට කැන්සර් සහ බෝන් ටියුමර් තියෙන එකත් මේකට ඉස්සර ඔහුට හાર્ට් ඇටැක් ඇවිල්ලා තියෙන එකට ලක්ෂණක්. ඒ වගේම ඔහුගේ ශරීරයේ එක කිඩ්නි එකක් විතරයි තියෙන්නේ කියලා හොයාගන්නවා. මෙච්චර සීරියස් හෙල්ත් කන්ඩිෂන් එකේ ඉඳලා මේකට කිසිඳු ප්‍රතිකාරයක් ගත්තු එකට කිසිම ලක්ෂණයක් පෙනුනේ නැහැ කියලා මෙඩිකල් ටීම් එක කන්ෆර්ම් කරනවා.
ඔහුගේ DNA සහ fingerprints ඔක්කොම secured කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ ඔක්කොම ලෝකයේ හැම පොලිස් ඩිපාර්ට්මන්ට් එකටම යවන්න කටයුතු කළා. නමුත් කිසිම සම්බන්ධයක් හොයාගන්න බැරි වෙනවා. පොලිසිය ගොඩක් උත්සාහ කරලා බලනවා පීටර් බග්මන් කොහින්දන්ද ආවේ කියලා හොයාගන්න. නමුත් ට්‍රැක් කරන්නම බැරි වෙනවා. ශරීර සෞඛ්‍ය අයහපත් ධනවතෙක් අන්තිමේට තමන්ගේ ජීවිතේ කාටවත්ම දන්නේ නැතුව ඉවර කරගන්න ඕනේ කියලා මෙහෙම කරලා තියනවාද? එහෙම කරලා තිබුණත් තමන්ගේ ඩෙන්ටිටි අනිවාර්යයෙන්ම ලෝකයාට දැනගන්න බැරි වෙන විදිහට කරන්න හේතුව මොකද්ද? අන්තිම දවස් ටික ගෙවන්න අයර්ලන්තයේ ස්ලයිගෝ සිටි එකම තෝරගන්න හේතුව මොකද්ද? ඔහු කවුද? ඔහු කොහෙන්දන්ද ආවේ කියන එක. The case remains unsolved. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ කේස් එක ගැන ඔයාලා මොනව හරි දැනගෙන හිටියනම් ඒකත් කමෙන්ට් එකේ කියන්න. අපි channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. අපි දාන videos එවලේම notification මාර්ගයෙන් ඔයාලට ලැබෙයි. ආයෙත් මේ වගේ video එකකින් හමු වෙන්න. Goodbye.